තේරින් කමිට ට පස ශ්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩයම තන්තුර මාරුවක් කලා මෙතැදි එක්දි කණ්ඩයම නායක විදියට හිතිය දිනේශ් චන්දිමාල්ට නායකත්වය අහිමිවෙනවා. එවගේම ටෙස් කණ්ඩයම පසුගිය කාලේ වැඩබල නායක විදියටත් උපනායක විදියටත් හිටපු සුරංග ලක්මාල්ට තනතුර අහිමිවෙනවා. චන්දගේ එක්දින නායකත්වයේ මාලිංගට හිමිවෙද්දි ලක්මාල්ගේ ටෙස් කණ්ඩයම තනතුර ලැබෙන්නේ දිමුත් කරුණාරත්නට. මේ විදියට ලක්මාල්ගේ චන්දිමාල්ගේ තනතුර කප්පාදුව ගැන අලුත් තේරින් කමිටු සභාපති අසන්තද මැල් හරි අපූරු කතාවක් කියලා තිබුණා. පසුගිය තරග දිහා බැලුවහම ලක්මාල් වගේම චන්දිමාලුත් නායක විදියට පිටිය මැද තීරණ ගන්න ඕන වෙලාවට අපි දැක්ක එයාලා ක්‍රීඩාගාරයේ පුහුණු කාර්යය දිහා බලනවා. මම හිතන්නේ නායකයා වුණාම එහෙම බෑ. තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන. අලුත් උපනායකයා විදියට පත් කරන දිමුත් ගැන අසන්ත කියන්නේ මෙහෙම කතාවක්. දිමුත් SSC කණ්ඩායමේ නායකයා විදියට සාර්ථක වෙනවා අපි දැක්කා. අනිත් එක ඔහු තීරණ ගන්න පුළුවන් හොඳට හිතලා වැඩ කරන ක්‍රීඩකයෙක්. මම හිතන්නේ ඔහුට හොඳ නායකයෙක් වෙන්න පුළුවන්. පුහුණුකරුගේ උපදෙස් හරි විදියට පිටිය මැද ක්‍රියාත්මක වෙන නායකත්වයක් තමයි ඕන. මේ තත්ත්වය අලුතින් ඇති වුණු දෙයක් කියලා තමයි අසන්ත කියලා තියෙන්නේ. චන්දිමාල් ක්‍රියාත්මක වෙන්නේ පුහුණුකාරයාගේ අදහස් එක්කමයි. මම හිතන්නේ කණ්ඩායම රැස්වීම වල වුණත් පුහුණුකාරයා දෙන සැලසුම් ඒ විදිහටම නිහඬව අහගෙන ඉන්න එක හොඳ නායකයෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. මහේල සංග ඉන්න කාලේ තීරණ ගනිද්දි එයාලා පුහුණුකාරයෝ දිහා බැලුවේ නැහැ. අවස්ථාව බලලා හොඳම තීරණය ගත්තා. නව ශ්‍රීලන්තයට ගිය ටෙස් කණ්ඩායම ගැනත් අසන්ත අදහස් දක්වලා තිබුණා. අපි නව ශ්‍රීලන්තයට යපු කණ්ඩායමේ අකිල අපිට යවන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔහුගේ කාර්ය වෙනුවෙන් තමයි සඳකෙන් කණ්ඩායමට එකතු කරන්නේ. කොහොමත් නව ශ්‍රීලන්තයේ තනතිලි හදන්නේ වේග පන්දු යවන්න ඉලක්ක කරලා. ඒ නිසා අපිට දඟ පන්දු යවන්න එක ලොකු දෙයක් කරන්න බෑ. වේග පන්දු යවන්නන්ට එක දිගට පන්දු යවද්දී ඇතිවෙන වෙහෙස එක්ක අපිට දඟ පන්දු යවන්න යොදා ගන්න වෙනවා. එතෙන්දී වේග පන්දු යවන්න තියාගෙන යන පීඩනයේ දිගටම තියාගන්න ලකුණු නොදී පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නෙක් විදියට දිල්රුවන් තමයි හොඳටම ගැලපෙන පන්දු යවන්න කියලා අපි හිතන්නේ. ඔය විදියට තමයි නව ශ්‍රීලන්තයේ ගිය කණ්ඩායම ගැන අසන්ත කිව්වේ. අසන්ත කියපු දේ ගැන ඔයාලට හිතෙන දේත් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේ මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ අලුත් දේ නැවුම් විදියට ඔබට ගෙන්න තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.